ආයුබෝවන් සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාට මම මේ වීඩියෝ එක කරන්න කියලා හිතුවේ මම ඉන්නේ කුවේට් එකේ අල් ග්‍රේන් කියන ප්‍රදේශයේ ඉතින් දැනට මාස එකමාරකට වගේ කාලයක් මම වැටිලා මගේ කකුල කැඩිලා තියෙන්නේ ඉතින් යන්න විදිහක් නැතුව බොහෝම අන්ත අසරණව කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නකොට මගේ ගමේ යාළුවෙක් ඉන්නවා සුරංග කියලා මම ඒ වෙලාවේ ඒ මල්ලිට කතා කරා සුරංග මල්ලි මට යන්න විදියක් නැහැ මොකද කරන්න කියලා ඉතින් ඒ වෙලාවේ සුරංග මල්ලි මට කිව්වා මෙහෙමයි නිලන්ත අයියා කියලා කෙනෙක් ඉන්නවා YouTube එකක් කරන්නේ ඉතින් මම ඒ අයියට කතා කරා කතා කරපුවාම මට කිව්වා මල්ලි උඹසියට එන්න කියලා කිව්වා වසියත් ඒ අදාළ නිලධාරීන් හම්බෙන්න කියලා ඌ කිව්වා හිතුවටත් වඩා හොඳට මාව ඇතුළට ගත්ත උදේම අරගෙන පුටුවක් දීලා වාඩි වෙන්න කියලා පොඩි වෙලාවකින් මාලන්සර ඇවිල්ලා ඉතින් මගේ ළඟටම ඇවිල්ලා මට ඒ වගේම මොකද්ද ප්‍රශ්නේ කියලා අහලා ඉතාම කාරුණිකව ඉතින් ඒ ඒ ඒ මාලන් සර් ඒ තරම් කාරුණිකව ඇවිල්ලා ප්‍රශ්න ඇහුවා මගේ මං කිව්වා සර් මෙහෙමයි මට මේ වෙලාවේ යන්න විදිහක් නැහැ මුකුත් කරගන්න බෑ වැඩක් පොලක් කරගන්න බෑ නා ගන්න බෑ අඩු ගානේ ටොයිලට් එකටවත් යන්න අපහසුයි ඉතින් මේ විස්තර සියලු දේ කිව්වට පස්සේ එතුමා මගේ ලියකියවිලි ඔක්කොම ඉල්ලලා අරගෙන ඒ සියලුම දේවල් තානාපතිතුමාට ඉදිරිපත් කරලා තානාපතිතුමාට ඉදිරිපත් කළා ඊට පස්සේ තානාපතිතුමා මට යන්න හරි ගැසලා දෙන්න කියලා උපදෙස් දීලා තිබුණා ඉතින් තානාපති කාර්යාලයේ සේවය මන් දන්නේ සමානක් අය නම් දොස් කියනවා හැබැයි ඉතාම ඉහලින් තියෙනවා අංක එකටම තියෙනවා අපිට ඇත්තටම මාලන් සර් ළඟට ඇවිල්ලා නිහතමානීව කතා කරන වචන ටිකක් ඇති 100ක් හිටියත් 100ම මොනවද කියන්නේ ඉතාම කාරුණික වෙලා ඕන කෙනෙකුගේ ප්‍රශ්නයක් මොනවා කිව්වත් ඉතාමත්ම සංසුන්ව අහගෙන ඉඳලා මොනවද කරන්න පුළුවන් කොහොමද යවන්නේ ඒ හැම දෙයක්ම කරලා දෙනවා එහෙම අපේ තානාපති කාර්යාලෙන් කිසිම කෙනෙක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ එහෙම තමන්ට තියෙන ප්‍රශ්න ගිහිල්ලා කිව්වම ඒ අය උදව් කරනවා ඉතින් තානාපති කාර්යාලයේ අපේ තානාපතිතුමාට බොහොම ස්තුතියි ඒ වගේම විශේෂයෙන් මාලන් සර්ට මාලන් සර් ඇත්තටම දෙවි කෙනෙක් වගේ ඇස්වලට කඳුළු එනවා මොකෝ මට යන්න බැරි වුණා නා එන්න ලැබුණ නැත්තම් මේ ගෙවල් වලින් අපිට කැම ටිකවත් දෙන්නේ නැහැ වැඩ කරන්න නැත්තම් එහෙම තමයි කොයි කාලයක් වැඩ කරත් ගෙදර වැඩ නැත්තම් කැම ටිකක් දෙන්නේ නැහැ අපිට බලන්නේ දැන් මට මේ බෙහෙත් දාන්න තියෙන අඩු ගන්න බෙහෙත් ටිකවත් දාන්න දෙයක් කියන්නේ නැහැ ඒ වගේ බලන්නේ දැන් අවසානේ මේ යන්න උඹ ඵලයන් කියන ටික තමයි කියන්නේ ඒ වගේම නිලන්තයියා ඔබට ගොඩක්ම පිං ඉලන්තයව මොන ගැසුනේ නැත්තම් මං අදට එම්බසියට යන්නෙත් නැහැ මට යන්න හම්බෙන්නෙත් නැහැ මට දැන් මේ 18 වෙනිදා එකයි කාලට ෆ්ලයිට් එක තියෙනවා මට යන්න තේරෙන මම PCR එකත් කරා ඔක්කොම කරලා ඉවරයි ඉතින් ඉලන්තය ඔබට ඔයාට විශේෂයෙන්ම ඔබට තවත් මේ වගේ අන්ත අසරණ අයට උදව් කරන්න සත්‍ය ධෛර්ය ලැබේවා. ඒ වගේම නැවතත් මාලන්ස ඔබතුමාටත් මේ කරන කියන හැම දෙයකම සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. සත්‍ය ධෛර්ය ලැබේවා. ඉතින් තව දුරටත් කියනවා නම්
සමහරක් අය කියනවා මේ සල්ලි ගන්නවා එම්බසියට ගිහපුවාම එමයයි අපෙන් සත පහක්වත් අය කරන්නේ නැහැ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේත් නැහැ මම ගියා අපි ඇත්තටම ටිකට් එකට අපි යන්න සල්ලි බඳින්න ඕනේ ඒක ඇත්ත නිකන් ගෙනියන්නේ නැහැ අපි ටිකට් එකට සල්ලි බඳා එතකොට නිලන්ත අයියා YouTube එකක් කරන නිලන්ත බ්ලොග්ස් එයා මම එම්බසියට යනකොට ගෙදරක වැඩ කරන්නේ රස්සාව ගැනවත් හිතන්නේ නැතුව ඇවිල්ලා උදේ ඇවිල්ලා මල්ලි එන්න කියලා ඇතුළට යන්න මාලන්සර් හම්බෙන්න කතා කරන්න ඔයගේ විස්තරය කියන්න ඒ කියලා ඇත්තටම මම බඩගින්න ගියේ එම්බසියට දවල් වෙලා එළියට එනකොට මට ගෙදරින් තේක ගෙනන පාරට ගෙනලා දුන්නා ඒ තරම් බඩගින්න කීතියේ වෙලාවේ ඒ වගේ සමාජ සේවයක් කරන්න කිසිම කෙනෙකුගෙන් සල්ලි බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒගොල්ලෝ දැන් මට නිලන්තයේ මේ කිසි දෙයක් එක රුපියලකවත් දෙයක් කරන්නේ නැහැ හැබැයි එයා මට දීලා තියෙනවා තේක හරි ගෙනල්ල මට දීලා තියෙනවා එම්බසිය ගාවට යන හැම සැරේකටම ආවා ගෙදරක වැඩ කරනකොට එයාගේ රස්සාව ගැනවත් හිතන්නේ නැහැ හැබැයි මම කියන්නේ ඔබ මේ කරන සේවය අහිංසක මේ අන්තසරණ වෙලා ඉන්නකොට මේ රටේ Tamanට කිසි දෙයක් කර කියා ගන්න බැරුව ඉන්නකොට මේ රටේ එහෙම තත්ත්වයක් තියෙන අපිට අම්මා තාත්තා නැහැ හැබැයි ඔබ කරන සේවය උතුම් ඒකට අපි ඉස්සනඹ ආචාර කරනවා ඒ වගේම මාලන්ස තානාපතිතුමනි ඔබ සියලු දෙනාට බෙහෙවින් ස්තුතියි මම නම් කියන්න දන්නේ නැහැ ඔක්කොගේම හැබැයි තානාපති කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලයට බොහොම ස්තුතියි බොහොම පිං නිලන්තයියේ ඔයාට ඔයා මේ කරපු මේ උදව්වට මට විතරක් පුද්ගලිකව නෙමෙයි ඔයා අසරණව මේ වගේ වැඩක් පොලක් කරගන්න ඕන කෙනෙකුට ඔයා පිහිට වෙනවා ඕන කෙනෙක් ඔයා ගාවට ආවොත් ඔයාට කතා කරොත් ඔයාට පුළුවන් විදිහට ඔයා උපරිමෙන් උදව් කරනවා ඔබ මේ 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 කාර්යය කරන්න ඔබ මේ ලෝකෙට බිහි කරපු ඔබගේ අම්මටයි තාත්තටයි අනිවාර්යයෙන්ම පින් සිද්ධ වෙනවා පින් සිද්ධ වේවා අපි රැස් කරගෙන තියෙනවා නම් පින් ඒ පිනුත් ඒ දිනට ලැබේවා මොකද අපිටත් දරුවෝ ඉන්නවා ඒ අයටත් අම්මා තාත්තා ඕනි නමුත් මේ අසරණ වුණා නම් අපිට මේවට හරියට බෙහෙතක් උනේ නැත්තම් ගිහිල්ලා සදාකාලිකවම වැඩක් කරගන්න බැරුව මේ දැනටත් මේ වගේ කිහිලි කරු දෙකකින් තමයි අපිට යන්න වෙන්නේ ඉතින් වඩාත් දුරට කතා කරන්නේ නිලන්තයියේ ඔබලා ඔබගේ කරන කියන මේ සමාජ සත්කාරය තව තවත් වැඩියෙන් කරන්ඩ ඔබට සත්‍ය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම නතර වෙනවා බොහෝ සියලු දෙනාටම බොහොම පිං තානාපති කාර්යාලයට නැවතත් බොහොම ස්තුතියි සියලුම දෙනාට